අයිබෝන් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ගෙදරදීම කොහොමද රසට පීස් එකක් හදාගන්නේ කියලා අවන් එකක් නැතුව හදාගන්න විදිය තමයි අද කියලා දෙන්නේ මේක හරිම ලේසි වැඩි දේවල් ඕන වෙන්නේ නැහැ ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා රසට හදාගන්න විදිය මම කියලා දෙනවා බලමු කොහොමද කියලා මම මුලින්ම පොඩි බෝල් එකකට මදරස්නේ වතුර කෝප භාගයක් දාගන්නවා ඒකට ඉස්තේ හැන්දක් සීනි තේ හැන්දි දෙකක් දාලා හොඳට සීනි ටික දිය වෙනකන් හැඳි ගන්නවා ඊට පස්සේ මේක මම විනාඩි 10ක් වහලා අරන් තියනවා ඉස් ටික පිපෙන්න ඒ අතරේ පිටි කෝප එකමාරක් මේ විදිහට හලා ගන්නවා මම හලාගත පිටි ටිකට මම ලුණු තේ හැන්දක් එකතු කරනවා එකතු කරලා හොඳට මික්ස් කර ගන්න ඕනේ ඊට පස්සේ අපි අර විනාඩි 10ක් පැත්තකින් අරන් තියාගත්ත ඊස් මිශ්‍රණය මේකට දානවා දාලා හොඳට මික්ස් කර ගන්න ඕනේ. ඔයාලට ස්පැචුලා එකෙන් මේක කර ගන්න පුළුවන්. ටිකක් හොඳට මික්ස් වුණාට පස්සේ මම ස්පැචුලා එක අයින් කරලා අතින් තමයි පිටි ටික අනාගන්නේ. පිටි ටික හොඳට එකතු වෙලා ඩෝ එක හැදෙනකම් මම මේක බෝල් එකේම අනා ගන්නවා. ඊට පස්සේ තමයි මැට් එකේ අනන්නේ. මේ විදිහට ඩෝ එක හොඳට හැදුනට පස්සේ මම මේක මැට් එකට ට්‍රාන්ස්ෆර් කරනවා මම සිලිකන් මැට් එකක් තමයි පාවිච්චි කරන්නේ ඔයාලට කවුන්ටර් ටොප් එක උනත් පිරිසුදු කරලා ගන්න පුළුවන් දැන් මම විනාඩි 3ක් විතර හොඳට මේ ඩෝ එක නීට් කරගන්නවා විනාඩි 3ක් නීට් කරගත්තට පස්සේ මම මේකට එකතු කරනවා බටර් මේස හැඳි භාගයක් බටර් මේස හැඳි භාගය එකතු කරාට පස්සේ හොඳට ආයේ විනාඩි 5ක් විතර නීට් කරගන්න ඕනේ මේ ගන්න ප්‍රමාණවල විස්තර මම පහලින් දාලා තියෙනවා ඔයාලට චෙක් කරගන්න පුළුවන්. ඩෝ එක හොඳට නීට් කරගත්තාම හොඳ සොෆ්ට් ඩෝ එකක් ලැබෙනවා අපිට. එතකොට පීස් එක හැදුවාමත් හොඳ මෙලෙකට තියෙනවා රසට. ඉතින් ඔයාලත් මේ විදිහට නීට් කරගන්න. මේ විනාඩි 5කට පස්සේ දැන් හොඳ සොෆ්ට් ඩෝ එකක් ලැබිලා තියෙන්නේ. මේ විදිහට තමයි ඩෝ එක තියෙන්නේ. ඔයාලට හොඳට නීඩුණාද කියලා චෙක් කරගන්න පුළුවන්. මේ විදිහට ඇඟිල්ලෙන් චුට්ටක් තද කරාම ඩෝ එක ආපහු තිබ්බ තත්ත්වයට එන්න ඕනේ. ඊට පස්සේ මම බෝල් එකේ තෙල් ටිකක් ගාලා ඩෝ එක තියලා ඩෝ එකේ චුට්ටක් තෙල් ටික ගාගෙන මේක වහලා පැයකමාරක් පිපෙන්න තියෙනවා. ඔයාලා තෙල් පාවිච්චි කරද්දී ඔලිව් ඔයිල් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වුණාට ඔලිව් ඔයිල් නැත්තම් හොඳ වර්ගයේ පොල් තෙල් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම අද පීස් එක හදන්නේ මේ භාජනයේ මේක පරණ සෝස් පෑන් එකක්. මම ඒකේ බටර් චුට්ටක් ගාලා බේකින් පේපර් එකක් තියලා ඒක උඩත් බටර් ටිකක් ගා ගන්නවා. ඔයාලට පීස් ට්‍රේ එකක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. අද මම පීස් එක බේක් කරන්නේ ලිපේ අවන් එකේ නෙවෙයි. ඒ නිසා මම අඩිය ගණකම් භාජනයක් මේ විදිහට ලිපේ තියලා විනාඩි 10ක් මධ්‍යම ප්‍රමාණ ගින්දරේ ප්‍රී හීට් වෙන්න දෙනවා. දැන් අපි බලමු අපේ ඩෝ එක කොහොමද කියලා. මේ පැයකමාරකට පස්සේ මේ වෙනකොට ඩෝ එක සයිස් එකෙන් ඩබල් වෙලා තියෙන්න ඕනේ. මම මේ විදිහට අතින් පංච් කරලා ඩෝ එක අරගෙන ඩෝ එක තව විනාඩියක් විතර නීට් කරගන්නවා. මේ විදිහට නීට් කරගත්තට පස්සේ මම ඩෝ එක දෙකට බෙදා ගන්නවා. එතකොට අපිට මීඩියම් සයිස් එකේ පීස දෙකක් හදා ගන්න පුළුවන් මේ ප්‍රමාණය. දැන් මම රෝලින් පින් එකක් පාවිච්චි කරලා ඩෝ එක චුට්ටක් තුනී කර ගන්නවා. අතින් උනත් කර ගන්න පුළුවන්. මේ විදිහට අතින් චුට්ටක් තුනී කරගත්තට පස්සේ මම ඊතර ටික තුනී කරන්නේ පෑන් එකට දාලා. මොකද පෑන් එකේ සයිස් එකට තමයි ඩෝ එක තුනී වෙන්න ඕනේ. ඒ නිසා මම පෑන් එකේ තියලා ඩෝ එක මේ විදිහට තුනී කර ගන්නවා. අයින් චුට්ටක් ඉතුරු වෙන්න මේ කරන විදිහට තුනී කර ගන්න. ඊට පස්සේ මම ගෑරප්පුවකින් මේ විදිහට තැන් තැන් වල ප්‍රෙස් කර ගන්නවා. දැන් මම පීසා සෝස් එක වෙනුවට තක්කලි සෝස් මේස හැඳි පහක් විතර දාගෙන ඒකට ගම්බිරිස් චුට්ටක් කලවම් කර ගන්නවා. හර්බ්ස් මොකුත් නැති නිසා දාන්නේ නැහැ. ඔයාලට ඉටැලියන් හර්බ්ස් එහෙම තියෙනවා නම් මේ වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන්. පස්සේ මම චීස් ටික ග්‍රේට් කරලා අරන් තියෙනවා. මොසරෙල්ලා චීස් තියෙනවා නම් මොසරෙල්ලා චීස් ගන්න පුළුවන්. මම අරන් තියෙන්නේ චෙඩර් චීස්. ඊට පස්සේ ටොපින්ස් ටික ලෑස්ති කර ගන්න ඕන ඔයාලා කැමති ගෙදර තියෙන දේවල් වලින්. දැන් මම බිත්තර කහමදයක් ලෑස්ති කරගන්නවා. ඒකත් ලෑස්ති කරගෙන අපි පීස් එක හදාගමු. දැන් මම අපි හදාගත්ත සෝස් එක මේ විදිහට පීස් එකේ ගා ගන්නවා. අයිනේ ගන්න නැතුව මැද්ද ටිකේ විතරයි ගන්න ඕනේ. මේ විදිහට හොඳට සෝස් එක ගාගත්තට පස්සේ මම මේකට චීස් ටිකක් උඩින් ඉහ ගන්නවා. චීස් වැඩි වෙන තරමට පීස් එකේ රස වැඩි වෙනවා.
ඊට පස්සේ ඔයාලා කැමති විදිහට ටොපින්ස් තියාගන්න පුළුවන්. මම මේ ගෙදර හදපු චිකන් කරී එකෙන් චිකන් කෑලි ටික පොඩියට කපාගෙන තමයි ටොපින්ස් විදිහට පාවිච්චි කරන්නේ. ඊට අමතරව සොසේජ් කරලක්, තක්කලි, ලුණු පොඩියට කපාගත් අමු මිරිස් මම එකතු කරනවා. ඔයාලට ගෙදර තියෙන දේවල් ටොපින්ස් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේ ඩෝ එකේ ආයිනේ බිත්තර කහමද ටිකක් ගා ගන්නවා මේ විදිහට බ්‍රෂ් එකෙන්. දැන් අපි පිස් එක හදලා ඉවරයි, බේක් කරගන්න තමයි තියෙන්නේ. දැන් මම භාජනේ පියන ඇරලා පිස් එක ඇතුලෙන් තියාගෙන පියනෙන් වහලා හරියටම විනාඩි 7ක් මේක බේක් කරගන්නවා. විනාඩි 7කට පස්සේ ආයෙත් පියන ඇරලා තව චීස් ටිකක් උඩින් ඉහ ගන්නවා. චීස් ටිකක් වැඩිපුර දා ගන්න තරමට රසයි. ඊට පස්සේ ආයෙ විනාඩි 3ක් මේක බේක් කරගත්තාම හොඳටම ඇති. ඔයාලට පේනවා ඇති ලස්සනට මේක බේක් වෙලා තිනවා. මම මේ විදිහට පීස දෙකක් හදාගත්තා, හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. මම ඔයාලට ටිකක් කපලා පෙන්නනම් ඔයාලට පේනවා ඇති හොඳට බේක් වෙලා තියෙන්නේ, හරිම සොෆ්ට්. ඉතින් දැන් ඔයාලටත් පුළුවන් අවන් එකක් නැතුව වුණත් ගෙදරදී මේ විදිහට රසට පීස එකක් හදාගන්න. හදලා රස කොහොමද කියලා මටත් කියන්න. ඔයාලද මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අලුත් එක ෂෙයා කරගන්න. තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟ තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ආයෙත් මේ වගේ රසම රස රෙසිපි එකකින් ඔයාලව හමු වෙනකන් සුබ දවසක් ඔයාලට.